ගරිතර මේක මාර ගැඹුරුයි. ඉතින් මං හිතන්නේ මේ මෑතකදී තමයි මම මේකේ මේ කිමිදුම් කට්ටියක් දාලා අඩි කීයක් විතර සාමාන්‍යයෙන් කිව්වද මාමේ? මෙහෙමයි අපිට මේ පේන ටිකට වැඩි ඇතුළට තව තියෙනවනේ. ඔව්. හරි. සාමාන්‍ය මේ හරියට අඩි කීයක් විතර ගැඹුරු තියෙනවා මේ මේ දැන් මේ මම ඉන්නේ තැන ඉඳලා ඉස්සරහට 10ක් 12ක් තියෙනවා. අර අඩි 40ක් විතර නේද? අනාර මේ ඩීප් රේන්ජ් එකෙන් එහා පැත්තේ අඩි 40ක් විතර ගැඹුරුයි නේ. අන්න අර හරියට අඩි 40ක් විතර ගැඹුරුයි මේ. මේ එතකොට අර කිමිදුම් කරේ අර පැත්තට එනවා වනේ. කිමිදුම් කරේ අපිට පේන්නේ නැති පැත්තේ එහා පැත්තේ. අර කොන නේ? ඒ කොනෙන් ඇතුළට තියෙනවා. අඩි 300ක් දුර යනවා. අඩි 300ක් දුර ගියා කෙනෙක් නේ? ඔව්. මාරම ලස්සනයි ඇත්තටම. ඉතින් ඕගොල්ලෝ පේනවා ඇති ඇත්තටම මේ පොළොව යට ආවට පස්සේ කොච්චර දේවල් දැක බලා ගන්න පුළුවන්ද කියලා නේ. ගේක සිවිලිම වගේ. ඒ තියෙන්නේ හරි. හරිම ලස්සනයි ඇත්තටම. පටන් ගන්න උතන සාමාන්‍යයෙන් අඩි 3මාරක 4 කිතර වගේ ප්‍රමාණයක් තමයි අපි තිබුණනේ. ඔව්. කට. ඉතින් අපි එතනින් පල්ලෙහාට එනකොට අඩි 2 කිතර වගේ පොඩි තැනක් තමයි තිබෙන්නේ. ඒ වගේ තැනකට ආවට පස්සේ මේ තරම් විශාල ශාලාවක් වගේ ලොකු ස්ථානයකට එන්න පුළුවන්. සත්තු සර්පයි නම් ඉන්නවා කියලා හිතන්න විදිහක් නැහැ. මොකද මේ නිතරම මේ ගෙස්ලා යනවා අපේ ලංකාවේ යනවා. ඉතින් ඒක නිසා මේ ගිහිල්ලා සත්තු උනත් සාමාන්‍යයෙන් මේ තියෙන වතුර කියලා. අතර නොදන්න කෙනෙක් આવොත් එකපාරට වැටුනොත් එහෙම මේ ඩීප් එක මේ හිතා ගන්නවා ඒ තරම් ගැඹුරුයි. වතුරද තියෙන එක ඇත්තට හිතා ගන්නත් බෑ. ඒ තරම් වතුර ක්ලියර්. ගුඩ් මෝනින්. අපි අද විතින්නේ නිල් දේපකුණ බලන්න. නිල් දේපකුණේ එනකොට මෙතනින් ඔහොම උඩහට යන්න තියෙන්නේ. අතන ගහලා තියෙනවා රාවණැල් ලැබේ භූමිය කියලා. අපි ඇතුල් වෙන්නේ අබේ භූමියකට. ඒ වෙලාව හැටියට ටර්න් එකට ගයිඩ් සර්විස් තියෙනවා. මේ නිල් දේපකුණ යන ගමනේ ඇත්තටම ගයිඩ් කෙනෙක් අවශ්‍ය වෙනවා. මේ නිල් දේපකුණ බලන්න යනවා නම් එක්ස්පර්ට්ම ගයිඩ් වශයෙන් මම හොඳයි කියලා හිතුවේ මෙත්තානන්ද මාමා. ගොඩක් YouTube එකේ ගිහිල්ලා බැලුවොත් එහෙම නිල් දේපකුණ හා සම්බන්ධ වීඩියෝ නරඹනකොට මිත්තානන්ද මාමගේ ගොඩක් වීඩියෝ තියෙනවා. ඉතින් ගොඩක් අය ගයිඩ් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මම රෙකමන්ඩ් කරනවා මිත්තානන්ද මාමව කන්ටැක්ට් කරගන්න කියලා. මිත්තානන්ද මාමගේ කන්ටැක්ට් නම්බර් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකෙන් හරි පහලින් දාන්නම්. ඉතින් මාමේ අපිට කියන්නකෝ මේ ගමනේ ගැන පොඩි වැදගත්ම තොරතුරු ටිකක්. මේ ගමන නිල් දේපකුණ ඉතින් ගොඩක් බැංගල් ප්‍රදේශයේ ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඔව්. නිල් දේපකුණ හොයාගෙන දැන් වසර 23ක් වෙනවා. අව තමයි හොයාගත්තේ. ඉතින් දැන් අපි ගයිඩ්ලා 19ක් ඉන්නවා. ඉතින් අපි මෙතන තමයි ටිකට් එකක් දීලා කට්ටිය එක් කරගෙන යනවා. ඉතින් අපි ඔයාලට හෙඩ් ටෝච් එකක් දෙනවා. හෙල්මට් එකක් දෙනවා. ෆොටෝ ගන්න ෆ්ලෑෂර් එකක් දෙනවා. ඒ ඔක්කොම අපි ඔයාලට සප්ලයි කරනවා. ඉතින් ඔයාලව ආරක්ෂාකාරියෝ අපි එක් කරගෙන ගිහිල්ලා මෙතෙන්ට එක් කරගෙන යනවා. ඔයාලට අඳුම් මාරු කරගන්න තැනක් අපි හදලා තියෙනවා. එතකොට වොෂරූම් එකක් තියෙනවා. වොෂරූම් තියෙනවා. වොෂරූම් එකක් හදලා තියෙනවා. නිල් දේපකුණ ගිහිල්ලා එනකොට ඒ පොකුණේ නාලා ඇවිල්ලා චේන්ජ් එකක් දාගන්න වොෂරූම් එකක් තියෙනවා. හෙල්මට් එකක්, ලයිට් එකක්, ඒ දේවල් ආරක්ෂක විදියට මේ කරනවා. සාමාන්‍ය මාම හිතන විදියට මාම කීසරයක් මේ අපි වගේ කට්ටිය ගයිඩ් කරලා තියෙනවා සාමාන්‍යයෙන්. කියන්න බැරි තරම් ඉතින් 23ක් වෙනවා. 23. ඔව් 23ක්ම ගයිඩ් කරා කියන්න බෑනේ. ඔව්. අපි අවුරුදු 20ක් විතර අපි මේ හරි ඉඳලා කොච්චර දුරක් ගිහිල්ලාද? මෙතන ඉඳලා අපි ඔෆිස් එක ගාව ඉඳන් මීටර 500ක් යනවා හටගාවට. ඔව්. අපි ඇතුලේ මීටර 800ක් යනවා. ඔව්. ගමනේ හැටි මම අමාරු නෑ. පොඩි ලැඩර දෙකක් තියෙනවා. ඔව්. මේ තියෙනවා වගේ මෙතන ඉඳන් ඉස්සර කලින් බහින්න සිද්දේ ඉනිමගකින්. ඔව්. දැන් මේ ලනුවකින්. ඔව්. දැන් ඉනිමගකින් බහින්නේ. ඔව්. ඉනිමන් දෙකක් තියෙනවා. ඔව්. ඒ දෙක බලලා සාමාන්‍ය විදිහට අපි ආවිදගෙන යන්නේ. නැ කෙනෙකුට ඉස්සරහට ගණන් වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍ය අපි මේ අවුරුද්ද සඳහා එකම මිලක් තමයි වෙනස් කිරීමක් වෙන්නේ. අපි එක පුද්ගලයෙකුට රුපියල් 2000යි. ඔව්. අට්ටි වැඩි වෙන්න ගාණ අඩු වෙනවා. රුපියල් 500ක් වගේ තමයි ළමෙකුට පොඩි ළමෙකුට. අපි ලංකාවේදී ලංකාවේ කට්ටියට බලා ගන්න. හරි. එහෙනම් අපි අද එතනින් පටන් ගමු. මෙතන විස්තර ටිකක් කොහොමද දාලා තිනවා. එහෙනම් අපි උඩට ගිහලා උඩහදි හම්මු. අවරල් මුළු ප්‍රදේශයම අභිවෘද්ධිය. කොහොමද තුන්නේ? ඉන්නක් හරිද? ඉතින් කොහොමද මේ ප්‍රදේශයේ
තඩයන් කිරීම ගිනි දල්වන්න බෑ, කසල බහැර කරන්න බෑ, ඒ දේවල් මෙතන ආහාර දෙන්න බෑ. ඒ වගේ ඉතින් නීති රීති තියෙන මේ ප්‍රදේශේ. මෙතනින් තමයි ඇතුළට යන්නේ. ඕ. මෙතන ඉනිමකක් දාලා තිනවා. අහහ. ඇතුළේ ඉනිමකක් තිනවා. මෙතන ඉනිමක නේද? ඔව්. හරි. ඒ ඉනිමන් දෙක දැස්සට පස්සේ අපි මේ මහ ගලක් තියෙන්නේ. අහහ. මහ ගල යට තමයි යන්නේ. ලොකු හෝල් එකක් තියෙන්නේ. අහහ. ඉතින් ලක්ෂයක් වුණත් මිනිස්සු දාන්න පුළුවන් මේ ගුහ ඇතුළට. ඕ. ලොකක් ගොඩාක් විශාලයි. අහහ. ඉතින් ලස්සන ගමනක් ඉතින්. ගිහිල්ලාම බලන්න ඕනේ මේක යන්නේ. ඕ නේද? එතනෝ මේ සාමාන්‍යයෙන් මේ මෙතන ඉඳලා අපි අඩි කීයක් විතර ප්‍රපාතයකට යනවද අපි? අපි අඩි 300ක් පොළොවට යනවා කෙලින් අතර බැලුවොත්. ඔව්. අපි ඒ අඩි 300න්ද අපි මීටර 800ක් යනවා. ඉතින් ඇඳුම් ගලවන්න මේ සෙරප්පු ගලලා තියලා යනවා. ආ. සිය වැස්සක් ආව පොඩ්ඩක්. වැස්සක් ආව පොඩ්ඩක් ඉන්න රෙස්ට් එකක් ගන්න වගේ හදලා තියෙන්නේ. මේ ප්‍රතිසස් කරන කරන්න ඕනේ. තල්ලතුරියක් දාලා ඇද ඒක කරා වැටිලා. හරි හරි හරි. එතකොට මේක රාවණා අභය භූමියට අයිති එන්නේ. මෙතන ගහලා තියෙනවා අවුරුදු 5000ක් පැරණි භූමියක් කියලා. මෙහෙමයි රාවණ ඉතිහාසයත් එක්ක තමයි අවුරුදු 5000ක් පරණ බව කියන්නේ. ඒ වුණාට ඉතින් අවුරුදු 5000ක් නෙවෙයි ඊට වැඩිය පරණයි. ඉතින් මේක ස්වභාවික පිහිටීමක් නේද? පරිසරය ඉතින් ওই විදිහට තමයි තියෙන්නේ. එහෙමයි. ඉතින් දැන් අවුරුදු 23කට කලින් හොයාගත්ත කටනම් තියෙන කැලේ. ඔව්. දැන් මෙතන හොයාගෙන අවුරුදු 7යි. 7යි. ඔව්. මෙතනින් පොඩි තවකින් හුලම් පාරක් ආවා. අහහ. හුලම් පාර ආවට පස්සේ මේ මෙතන පොඩ්ඩක් හාරලා බැලුවා. ඒකට යට ඔක්කොම හිස්ව තිබ්බේ. අහහ. ඉතින් ඊට පස්සේ මේ පැත්තේ යන්න පුළුවන් බව දැනගත්තා. ඔව්. ඊට පස්සේ අර පැත්ත වණිජියකින් තහනම් කරා. තහනම් කරා. මේ පැත්තෙන් අපි ඉතින් යනවා දැන්. දැන් ඒ කියන්නේ ආරක්ෂිතම පාර මේ පාරද එහා පැත්තේ පාරද? නෑ ආරක්ෂිතම පාර මේ පාර. මේ පාර. ඔව්. හරි. එතකොට පාරවල් දෙකක් තියෙනවා මේ නිල් දේපොකුණට නේ? ඔව්. එතකොට අර මේ ළඟදී මේ මේ කතාවක් ගියා නිල් දේපොකුණේ මේ ආ රාවණා නැගිටවන්න ගිය කතාවද? ඔව්. මෙහෙමයි ඉතින් ඒ කතාවේදී ඒ සිද්ධිය කරන්න දුන්නේ නෑ මිනිස්සු කචල් දැම්මා. ඔව්. ඒක ඇත්ත නැත්ත දැනගන්න ලැබුණ නෑ ඉතින්. ආ. මොකද එයාත් යම්කිසි දෙයක් හරි මොනවද දැනගෙන වෙන්න ඇති. ඔව්. යම්කිසි හෝඩුවක් හරි පාකට තිබ්බා ඉතින් ඒ දේ කරන්න දුන්නේ. ඔව්. ඒකින්න ස්වභාවික මට්ටමේ තමයි දැන් අපිට තියෙන්නේ. අපි මේකේ පහළට යනවා. ඉස්සරහට ගිහිල්ලා මේ මෙත්තානන්ද මාමා මේ තැනගෙන මොනවද කියලා අපි නුදන්න දේවල් පැහැදිලි කරයි. ඉතින් එහෙනම් අපි පහළට ගිහිල්ලා ඉස්සරහදි හම්බෙමු. අඩි එකමාරක දෙකක් විතර පොඩි කවුලුවක් තියෙන්නේ. මේ තියෙන්නේ. මේ පල්ලෙහාට බහින්න ඕනේ. ලොකු ඉඩක් නෑ සාමාන්‍යයෙන්. චුට්ටක් දිග අතර තිබුණාට පළල ගොඩක් අඩුයි.
පවුලු කෑගහන වැඩි ඕගලන්ට පේන ඇති පාලට නේද ගොඩක් අඳුරුයි අඩි 12ක් විතර එනවා මාවෙනි ඔව් 12ක් දී ඕගලන්ට පේන ඇති වවුලු හෙට මෙහෙට යනවා හිතන්න මේ වගේ පොළොයට මේ වගේ දේවල් බලන්න යන එක ඇත්තටම කොච්චර ත්‍රාස ජනකද කියලා. ඉතින් මේ වගේ තමයි යන්න තියෙන්නේ. මෙතන දෙන්නේ කියන්නේ මට කින්න ඕනේ. එදින් ඇත්තට මේ ගමනේ අපි පටන් ගන්න තැන සාමාන්‍යයෙන් අඩි 3 මාර්ග 4 කතර වගේ ප්‍රමාණයක් තමයි අපි තිබුණනේ. ඔව්. කට. ඉතින් අපි එතනින් පල්ලෙහාට එනකොට අඩි 2 කතර වගේ පොඩි තැනක් තමයි තිබුණේ. ඉතින් ඇත්තටම හිතා ගන්න අමාරුයි මේ. ඒ වගේ තැනකට ආවට පස්සේ මේ තරම් විශාල ශාලාවක් වගේ ලොකු ස්ථානයකට එන්න පුළුවන් වෙනවා කියලා. ඇත්තටම වවුලෝ පේනවා ගොඩක් පේනවා. පොඩි මැස්සෝ. ඔව්. පොඩි මැස්සෝ වගේ జాතියක් ඉන්නවා සත්තු සර්පයි නම් ඉන්නවා කියලා හිතන්න විදිහක් නැහැ මොකද මේ නිතරම මේ ගෙස්ලා යනවා අපේ ලංකාව යනවා ඉතින් ඒක නිසා මේ ගිහිල්ලා ගිහිල්ලා සත්තු උනත් සාමාන්‍යයෙන් මිනිස්සු ගැවසෙන තැන් වල ඉන්නේ නැහැ ඉතින් ඒ හේතුවත් එක්ක ඔයගොල්ලෝ බලන්න මේ ඇත්තටම මේ ලක්ෂයක විතර වගේ මිනිස්සු දාන්න පුළුවන් තරම් ඉඩ තියෙනවා බලන්න ලොකු ක්ලවුඩ් එකක් ඉන්න තරමට සයිස් එකට ඉඩ තියෙනවා මෙවනේ ඔව් අපි මේ ඇවිල්ලා ඉන්නේ මේ අපි ගුහාව අතුලට ආවට පස්සේ තියෙන ලොකුම ස්ථානට ලොකුම පරාසයක් තියෙන මේ හැරි තමයි ඉතින් අපි මෙතෙන් ආවට පස්සේ මේ උඩ ගල තියෙනවා සම්පූර්ණ තනි ගල මේ ගලේ ස්වභාවික පින්තූර ටිකක් තියෙනවා නැචරල් මේ ගෙම්බෙක් වගේ රූපයක් තියෙනවා පොඩි මිනිස් ගෲපයක් තියෙනවා මේ හරියට තමේ හරියේ තියෙනවා නරියෙක්ගේ ඔළුවක් වගේ තනක් රූපයක් තව තියෙනවා මෙතන නායෙක්ගේ රූපයක් ඉතින් ගලේ ස්වභාවික පිහිටීම ඒ ආකාරයෙන් ඉතින් රූප බැවිලා තියෙනවා ඔයාලට පුළුවන් එක එක රූප තේමවා ගන්න ඒ අනුව මේ ගලේ රටා තියෙනවා අපි මේ බැලුවට පස්සේ ගෙදරක වහලක් ගැහුවා වගේ දෙපලක පළ දෙකක් ලක්ෂයක් වුණත් ඉන්න පුළුවන් මත්තමේ තියෙනවා. ඉතින් ඕගොල්ලොත් එන්න බලන්න දේවල් ගොඩක් තියෙනවා මේක ඇතුලේ. මේ වගේ අඳුරේ මේ වගේ ගමනක් යනවා කියන්නේ ඇත්තට වෙනම එක්ස්පීරියන්ස් එකක්. ඒ කියන්නේ අපි බෝඩ් එකේ ගෙවුවා ස්ටේෂන් එකේ. අහහ. ගෙස්ලා එනවා ගොඩක් නේද? ගෙස්ලා එනවා. ට්‍රේන් එකේ එනවා ගොඩක් දකින්නවනේ. ඔව් මේ වතුර. ආ මේ ඔන්න බලන්න ඇත්තටම කොයිතරම් ලස්සනද කියලා. මේක තමයි පොකුණ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ. මෙතන මේ. එන කට්ටියට සේෆ්ටි වතින් ලොකු මේකක් තියෙනවා. ඉතින් දෙරි තරම් මේක මාර ගැඹුරුයි. දැන් අපිට මේ පේන ටිකට වැඩි ඇතුළට තව තියෙනවා. තව තියෙනවනේ. ඔව්. හරි. සාමාන්‍ය මේ හරියට අඩි කීයක් විතර ගැඹුරු තියෙනවා මේ. දැන් මේ මම ඉන්න තැන ඉඳලා ඉස්සරහට 10ක් 12ක් තියෙනවා. අර අඩි 40ක් විතර නේද? අනාර මේ ඩීප් රේන්ජ් එකෙන් එහා පැත්තේ අඩි 40ක් විතර ගැඹුරුයි නේ අන්න අර හරියේ අඩි 40ක් විතර ගැඹුරුයි මේ එතකොට අර කිඳුම් කරේ අර පැත්තට එනවා වනේ කිඳුම් කරේ අපිට පේන්නේ නැති පැත්ත එහා පැත්තේ අර කොන නේ ඒ කොනෙන් ඇතුළට තියෙනවා අඩි 300ක් දුර යනවා ඒ අඩි 115ක් හැටින් යනවා ගියේ නේ හා ඒක තමයි ඒ කියන්නේ මේකේ මාමේ මේ එන්ඩ් එකක් නැද්ද නැහැ එන්ඩ් එකක් නැහැ මේකේ නේ ගෙන මේ පතුලක් නැහැ කියලා මම විශ්වාස කරන්නේ නැත්තම් මෙහෙමයි ඉතින්
ඩයිවින් කරලා තියෙන එයා දහපාරක් විතර. ඔව්. ඇයි තින් ගියා ගොඩාක් දුර? මේ මේ හැටට වඩා නේ. ඔව්. කියන විදිහට තින් 90ක් විතර ගියා කියලා තමයි කියන්නේ. ඒ තවත් තියෙනවා. තව තියෙනවනේ. ඔව්. ඒ කියන්නේ දැන් මට දැනගන්න ලැබුණ විදිහට ඒ කියන්නේ කිමිදුම් කරන කට්ටිය මේක කිමිදුම් කරගෙන යනකොට මේ ඒ කියන්නේ යන්න ටිකක් අර මේ වතුර අපහැදිලි කියලා අපහැදිලි වෙන්නේ අර බබල් එක ගියාට පස්සේ ගල්කුඩු වැටෙනවා ගල්කුඩු වැටෙන නිසා තමයි ඒක වෙන්නේ නේ දන්න කෙනෙක් આવොත් එකපාරට වැටුනොත් එහෙම මේ ඩීප් එක මේ හිතා ගන්නවා ඒ තරම් ගැඹුරුයි මේ බලන්න මේ වතුරද තියෙන එක ඇත්තට හිතා ගන්නත් බෑ ඒ තරම් වතුර ක්ලියර් මේ හරිය වගේ තියෙන්නේ මේ ඩීප් රේන්ජ් එකක් දාලා තියෙනවා ඉතින් එතනින් හරිය යන්න එපා කියලා තමයි කියන්නේ මේ පීනන්න පුළුවන් කෙනෙක් නම් try කරලා බලවට ගමන් නැහැ ඩයිවින් කරන්න හැම ඉන්නෝනේ. නමුත් මේ බහින්න නම් උත්සාහ කරන්න එපා මේ ඇත්තටම මාර ගැඹුරුයි. වතුර මාරම clear. ලනු හැම තියෙන මොන හරිනුත් මේක ඇතුලේ. මේ නිල් දෙපකොන බලන්නේ නෑ වැඩසටහනේ. ඉතින් මේ ආරක්ෂිතව යන්න එන්න ඉතින් ඒක සපයලා තියෙනවා එතකොට තමයි මේ මේකේ සාමාන්‍යයෙන් මේ ඒ කියන්නේ මාළු වර්ග මුකුත් කිසිම සත්වයක් නැහැ කියලා තමයි කියන්නේ මොකද හිරුවෙලියක් වැටෙන්නේ නැහනේ. ආ. හිරුවෙලිය වැටෙන්නේ නැති නිසා දියසෙවලියක්වත් නැහැ. ආ මේකට හිරුවෙලිය වැටෙන්නේ නැති නිසා දියසෙවලියක්වත් බැඳෙන්නේ නැහැ නේද? හරි හරි. ඉතින් සත්වෙකුට ජීවත් වෙන්න ආවා. අපි දැන් නිල් දියපොපුණෙන් සමු ගන්නවා. වීඩියෝ හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් මේ තැනට එන විදිහ එතකොට ඔයගොල්ලෝ නතර වෙන තැන් ඒ සම්බන්ධ විස්තරම කන්ටැක්ට් නම්බර් එකක් මම දාලා දෙන්නම්. ඒකෙන් ඔයාලට මේ මට කෝල් එකක් දීලා මගේ විස්තර දැනගන්න පුළුවන්. මේ ගලේ තියෙන මින්රන්. ඔව්. ඒවා වවුල එළියලා විහිඳ වැටලා තියෙනවා. මේ වැටලා තියෙන ඒවා තමයි නේ? ඔව්. මේ දිවිසෙන්නේ ඒවා තමයි. හරි. අමුතු රටා තියෙනවා මේ වගේ නේද ඇත්තට? ඔව් ගලේ ස්වභාවික පිහිටීම තමයි ඉතින්. ඇචුරා මේ ගමන අපි ගිහිල්ලා ආවා. පේනවද? මඩ හොඳටම ගෑවිලා තියෙන්නේ මේ. ඇඳුම් ඔක්කොම කිරුට වෙලා. ඉතින් සුදු ඇඳුම් ඒ වගේ මේ හොඳ ඇඳුම් ඇඳගෙන ඉන්න එපා. අඳුරු පැහැති ඇඳුමක් ඇඳන් ඉන්නේ. එතකොට මේ ඇතුළට යනකොට මේ මඩ එතකොට දැන් වැස්සක් වැස්සට පස්සේ ඒ මඩ වතුර වගේ තියෙනවා. ඒවා ගෑවෙනවා. ඒතකොට දියසෙල වගේ තියෙනවා. ඒවා ගෑවෙනවා. ඉතින් ඇත්තටම හොඳයි ගමන මේ. බොහොම ස්තුතියි අන් දෙන්න ඕනේ මේ නිල් දිය පොගන හොයාගත්තු මෙත්තානන්ද මාමා. ඉතින් එයා හින්දා තමයි ආදා අපි මේ දේ බලන්න ගියේ. ඇත්තටම ගොඩක් අමුතුම එක්ස්පීරියන්ස් එකක්. හිතපු නැති විදිහට ඒක ඇතුළේ ඉඩ තියෙනවා. ඉතින් හිතන්නේ අපි දැන් මේ පොඩි කටෙන් අපි ගියාට ඇතුළේ ගියාට පස්සේ ලක්ෂ එකමාරක් දෙකක් විතර ක්ලවුඩ් එකක් ඉන්න ඉඩ තියෙනවා. ඉතින් බලන්න හිතා ගන්න පුළුවන් මේ වගේ සාමාන්‍ය පොළොව මට්ටමේ මේ වගේ ඇතුළට ගියාට පස්සේ මේ වගේ මේ ලස්සන පොකුණක් තියෙනවා කියලා හිතන්න බෑනේ. يعني ජනප්‍රවාද වල තමයි මේ දේ සඳහන් වෙන්නේ. ආවනා රජතුමා සීතා කුමරියට සැඟවිලා නාන්න හදපු ස්ථානයක් කියලාත් මේක මෙහෙමයි. එහෙම ඉතිහාසයේ ඔය කියවෙන තැන තියෙනවා. ඔව්. රාමායනේ කතාවත් එක්ක. ඔව්. ඒ වුණාට මේ දේ හැබැයි ස්වභාවික මට්ටමේ තියෙන නිසා අපිට කිසිම දෙයකින් ඔප්පු කරගන්න පුළුවන් සාක්ෂියක් නැහැ. සාක්ෂියක් නැහැ නේ. ඒ දේ ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. ගොඩක් අය කියන්නේ රාවණ රජතුමා සීතා දේවියට සැඟවිලා නාන්න හදපු පොකුණක් කියලා තමයි කියන්නේ. ඉතින් අපි ඒවල ඇත්ත විස්තරය දන්නේ නැහැ. මොකද මේ හරියට කියන්න අමාරුයි. ජනමහාරි තමයි මේ දේ සඳහන් වෙන්නේ. ජනයා අතර තමයි මේ දේ තියෙන්නේ. ওই විදිහට තමයි වටපිටාව තියෙන්නේ. ඉතින් මේ වගේ පොළොව මට්ටමක ඉඳලා මේ වගේ තැනකට ගියාට පස්සේ හිතා ගන්න බෑ මේ වගේ තැනක් අපේ ලංකාවේ තියෙනවද කියලා. ඉතින් ඕගොල්ලොත් මේ ස්ථානේ එන්න
මේ ගමනේදී ස්ථාන කිහිපයකදී මේ මාමා ගැන කිව්වා. හයිලි රෙකමන්ඩ් කරනවා මේ ගමන යන්න මේ මාමාව එන්න මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න මේ තැන අනිවාර්යෙන් බලන් යන්න. ඉතින් මේ තැන බැලුවේ නැත්නම් ඇත්තට මං කියන්නේ ඒක ලොකු අඩුවක්. මොකද මේ වගේ දෙයක් තියෙනවා කියන්නේ අපේ ලංකාවේ ඇත්තටම හරිම සුන්දර රටක් මට නම්.